අයිබෝන් ජයන්තකොත් වැංකුව ඉඳලා කතා කරන්නේ මේ අද ලෙසන් එකේ මම කතා කරන්නේ day trade කරනකොට අපි දන්නවා මේ price වල gaps ඇති වෙනවා. ඉතින් මේ gaps ගැන ගොඩක් අලුත් traders ලා දන්නේ නැහැ. දැනගෙන හිටියත් ඒක ඒ knowledge එක හරියට organized knowledge එකක් නෙවෙයි. ඉතින් මම මේකේ උත්සාහ කරනවා මේ video එකෙන් ඔයගලන්ට මේ lesson එකෙන් කියලා දෙන්න ඒ gaps වල overall picture එක ගැන අවබෝධයක්. එතකොට ඔයගලගේ trading decisions වලදී හරි පහසුයි මේ gaps විශේෂම අපි gap කියලා intraday gaps තියෙනවා. නමුත් මේ lesson එකේ මම විශේෂයෙන්ම කතා කරන්නේ price gap එක previous day close price එකට සාපේක්ෂව කතා කරමු වැඩි විස්තර මේ වීඩියෝ එකේ. ඔයගලන්ට පේනවා මේ screen එකේ මම මේ circle එකෙන් දාලා තින්නේ yesterday close price එක. දැන් අපි දන්නවා chart එක එක දවසක trading ඉවර වෙලා අවසානයේ market close වෙනකොට ඒ ඕනම ටිකර් එකක ඉවර වෙන ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් මේ සර්කල් එකෙන් උදාහරණයක් විදිහට හිතන්න මේක තමයි ඒ දවසේ ඉවර වෙච්ච ප්‍රයිස් එක. ඊට සාපේක්ෂව මේ කොටුවෙන් දැක්වෙන්නේ අද දවසේ ඕපන් කරන ප්‍රයිස් එක. එතකොට අද දවසේ මාකට් ඕපන් එකේදී ඒ සේම් ටිකර් එකේ තියෙන ප්‍රයිස් එක. ඒතර සාමාන්‍ය මේ ગેප් එක ඇති වෙනවා. ඒකට හේතුව තමයි මාකට් ක්ලෝස් ප්‍රයිස් එකෙන් පස්සේ ආයමත් ආෆ්ටර් අවර්ස් ස්ටොප් එක හතරක් තියෙනවා. ඊළඟට අද දවසේ ඕපන් එකට කලින් ප්‍රී මාකට් සෙෂන් කියලා තව කාලයක් වෙන් කරලා තිනවා. ඒ ට්‍රාන්සැක්ෂන්ස් ඒ සෙෂන්ස් දෙකේ සිද්ධ වෙන ට්‍රාන්සැක්ෂන්ස් වල ඒ කියන්නේ ප්‍රයි මේ සාදාලා ටිකර් එකට තියෙන සප්ලයි එක ඩිමාන්ඩ් එක අනුව තමයි මේ ප්‍රයිසස් අඩු හෝ වැඩි වෙන්නේ. ඒතකොට ඊයේ ප්‍රයිස් එකට සාපේක්ෂව අද ප්‍රයිස් එක වැඩි නම් ඒක අපි දැන් මෙන්න මේ වගේ උඩින් නම් පටන් ගන්න මේක ગેප් අප් සිටුේෂන් එකක් කියලා කියනවා. එහෙම නැත්නම් ඊයේ ප්‍රයිස් එකට සාපේක්ෂව අද ප්‍රයිස් එක පහළින් නම් තියෙන්නේ. එතකොට මෙන්න මේ සිටුේෂන් එකට අපි කියනවා ગેප් ඩවුන් නැත්නම් ප්‍රයිස් එක ગેපින් ඩවුන් කියලා. දැන් ඒ සිටුේෂන් දෙකට අනුව ප්‍රයිස් එක yesterday ප්‍රයිස් එකට සාපේක්ෂව ગેප් අප් වුණත් නැත්නම් ગેප් ඩවුන් වුණත් ඒ ગેප් අප් හෝ ગેප් ඩවුන් වෙලා පටන් ගන්න ප්‍රයිස් එක ඊට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. ඒ හය තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට කියන්නේ. ඒතකොට ඒ හය ඔයගොල්ලෝ දැනගත්තම pretty much ඔයගොල්ලෝ මාකට් එකේ gaps ගැන overall picture එකක් ඔයගලන්ට තියෙනවා. එතනින් එහාට ඔයගොල්ලෝ trend එක බලලා trading decisions ගන්න ඔයගලන්ට ගොඩක් පහසු වෙනවා. මම මේක basic මේ chart එක මේ white board එකේ කියලා පස්සේ මම ඔයගලන්ට charts පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට මේක තේරුම් ගන්න වඩා පහසුයි. ඒ situations හයේ පළවෙනි එක තමයි price එක yesterday close price එකට සාපේක්ෂව උඩින් පටන් ගන්නවා. ඒ කියන්නේ මේක gap up situation එකක්. ඊට පස්සේ ගේමේ ગેප් අප් වෙච්ච ප්‍රයිස් එකකට වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි yesterday close එකට සාපේක්ෂව ප්‍රයිස් එක උඩින් පටන් අරගෙන ඊට පස්සේ candles එක දිගට ප්‍රයිස් එක වැඩි වෙමින් මේ වගේ උඩට යන අවස්ථාව. ඒක තමයි පළවෙනි ગેප් අප් වල පළවෙනි අවස්ථාව. ඒතකොට දෙක තමයි yesterday close එකට සාපේක්ෂව price එක උඩින් පටන් ගත්තා. නමුත් මේ වගේ එක දිගට උඩට යන්න පටන් ගන්න නැහැ. ඕපන් එකේ ඉඳලා එයා price එක මේ gap close එක දිහාවට ටිකක් දුරට ඇවිල්ලා right ඊට පස්සේ යන්න පටන් ගන්නවා උඩට. මේක තමයි දෙවෙනි situation එක. ඒ කියන්නේ එක දිගට උඩට යන්නේ නැහැ. ටිකක් දුරට sell වෙලා ඊට පස්සේ තමයි මේ වගේ support level එකකදී price එක stable වෙලා ඊට පස්සේ උඩට යන අවස්ථාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මේක gap up වුණාට yesterday price එකට සාපේක්ෂව මෙයා gap close එකටම ඇවිල්ලා right ඊට පස්සේ එතනනුත් දිගටම පහළට යන අවස්ථාව right. ඕක තමයි සාමාන්‍යයෙන් situations සිද්ධ වෙන්න පුළුවන් තුන. ඉතින් sideways එතකොට sideways යනවා නේද කියලා තවත් situation එකක් තියෙනවා. නමුත් sideways කොට market එක කවදාවත් open to close එක දිගට sideways යන්නේ නැහැ. ටික දුර sideways ගියත් ආයෙමත් මේ තුනේ එකට තමයි වැටෙන්නේ. එතකොට pretty much gap up වුණොත් මේක තමයි situations සිද්ධ වෙන්න පුළුවන් තුන. open එකේ ඉඳලා එක දිගට උඩට යන්න පුළුවන් නැත්නම් gap close එක පැත්තට ටික දුරක් ඇවිල්ලා හෝ මුළු gap එකම close වෙලා නැවත ආපහු උඩට යන්න පුළුවන්. එහෙම නැත්නම් gap close වෙලා එක දිගට පහළට යන්න පුළුවන්. මේ gaps close කියනකොට මතක තියාගන්න සාමාන්‍යයෙන් price එකක් මේ වගේ gaps create වුණොත් මේ create වෙන gap එක ওই විදිහටම තියෙන්නේ නැහැ. price එක gap close gap එකක් create වුණාට පස්සේ සාමාන්‍යයෙන් 80% 80 to 85% within the same day මේ gap එක close වෙන්න තියෙන අවස්ථාව වැඩි. right close වෙනවා. එහෙම නැත්නම් මේ gap එක එදා දවසේ close වුනේ නැත්නම් ඉදිරි දවස් 5 වෙන්න පුළුවන් 6 වෙන්න පුළුවන් නැත්නම් 8ක් 10ක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ gap close වෙනවා. market එකේ මේ price gaps තියෙන්න බෑ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මතක තියාගන්න මේ gap වල gap එකක් create වුණොත් ගොඩක් වෙලාවට opportunity එකක් තියෙනවා gap close එක පැත්තට trade ගන්න. ඉතින් ඒක එදා දවසේ overall market trend එකයි ඊළඟට ඔය trade කරන ticker එකේ trend එකයි ඒ ආදී කරුණු සියල්ල බලපාලා තමයි අපි මේක trade වෙන පැත්ත determine කරගන්නේ. okay මේක තමයි දැන් අපි කලින් situation තුන කතා කරේ gap up price එක gap up yesterday close price එකට සාපේක්ෂව gap up වෙලාවට. ඒතකොට ඒකෙම opposite එක තමයි yesterday close price එකට සාපේක්ෂව අද price එක down now. එතකොට එතනින් හරිය වෙන්න පුළුවන් situations තුන තමයි price එක gap down වෙලා එක දිගට මේ විදිහට පහළට යන්න පුළුවන්. right එහෙම නැත්නම් price එක gap down වුණාට gap close එක පැත්තට move වෙලා ඊට පස්සේ ආපහු trend එක පල්ලයට යන්න පුළුවන්. මේ gap close එක පැත්තට වෙන move එක gap එකෙන් තරමක් දුරට වෙන්න පුළුවන් නැත්නම් මුළු gap එකම close වෙන්න පුළුවන්. ඒ range එකේ කොතන හරි close වෙලා මේ gap up වෙලා ඊට පස්සේ එක දිගට පහළට යන්න පටන් ගන්නවා. මේක තමයි දෙවෙනි situation එක gap down එකේ. තුන්වෙනි situation එක තමයි gap එක close වෙලා right එතනින් එහාටත් එක දිගට gap close එක පැත්තට මේ කියන්නේ gap down වුණාට මෙයා උඩට gap close පැත්තටම එක දිගටම trend එක මෙතන gap close වෙලා එතනින් එහාටත් එක දිගටම price එක උඩට යන එක. මේක තමයි gap down වෙනාම වෙන්න පුළුවන් situations තුන. එක දිගට පහළට නැත්නම් gap close එක පැත්තට ටිකක් ඇවිල්ලා පහළට එහෙම නැත්නම් gap close වෙලා තව දුරටත් ඉහළට. ඔන්න ඔය situations තුන. එතකොට gap up එකේ situation තුනයි gap down එකේ situations තුනයි all together 6 situations. මම පෙන්නන්නම් chart උදාහරණ. එතකොට අපිට charts බලද්දී ඔයාලන්ට තවත් මේක අවබෝධ කරගන්න පහසුයි. මේ chart එක බලන්න මේක තමයි zoom මේරා circle කරලා තින්නේ previous day yesterday close එක. ඊළඟට මේ කොටුව ඇතුළේ තින්නේ අද open price එක. gap up ඊට පස්සේ price එක එක දිගටම එතනින් උඩට මේ වගේ උඩට price එක මේ up trending ticker එකක් විදියට ගිහිල්ලා තිනවා. මේක තමයි මම අර ඔයගලන්ට white board එකේ පෙන්නපු first gap up වුණාම වෙන්න පුළුවන් first situation එක. ඉතින් මේක මේ නිරන්තරයෙන් මේ වගේ chart patterns repeat වෙනවා. ඉතින් ඔයගලන්ට trend එක බලලා momentum එක බලලා trade indications opening range breakout නැත්නම් pull back trades වගේ වට පහසුවෙන් යන්න පුළුවන්. මේක තමයි gap up වල first situation එක. අපි බලමු gap up second situation එක. මේක තමයි gap up වල second situation එක. මේ circle එකේ තියෙන yesterday price එක නැත්නම් previous day price එක. මේ කොටුවේ තියෙන්නේ එදා දවසේ අද දවසේ price එක. එතකොට සාපේක්ෂව gap up. නමුත් මෙයා පහළට මේ වගේ price එක ආවා. ඇවිල්ලා මේ support level එකක price එක hold වෙලා එතනින් පස්සේ තමයි මේ trend එක continue කරන්නේ. මේක තමයි මම අර white board එකේ උගලන්ට පෙන්නපු second situation එක. gap up එකේ වෙන්න පුළුවන් second situation එක. මෙන්න මේ second situation also price එක gap up ඊට පස්සේ pull back ආයි ඊට පස්සේ upside එකට continue කරන අවස්ථාව. මේ තියෙන්නේ තුන්වෙනි අවස්ථාව gap up වල. ඔයගොල්ලන් පේන circle එකේ previous day price එක ඊළඟට අද open price එක තමයි මේ කොටුවේ තියෙන්නේ. ඊළඟට open එකේ ඉඳලා price එක මෙහෙම gap close එකට ආවා. right ඊට පස්සේ එතනින් එහාටත් gap close එකෙන් පස්සේ price එක continue වුණා පහළට. මේක තමයි gap up වල වෙන්න පුළුවන් තුන්වෙනි situation එක. දැන් ඔයගලන්ට පැහැදිලි. ඒතකොට gap up වුණාම වෙන්න පුළුවන් කාරණා තුනයි. එකක් gap up ඊට පස්සේ එතනින් continue වෙන up trend එක. එහෙම නැත්නම් gap up pull back up trending නැත්නම් gap up price එක start වෙනවා gap up. නමුත් gap close වෙලා පහළට ඊට පස්සේ down trending. ඔය තමයි situations තුන. ඊළඟට අපි බලමු gap down වුණාම price එක වෙන්න පුළුවන් chart situations chart වල. නැවතත් මම මතක් කරන්නම් price gap down වුණාම වෙන්න පුළුවන් මේ yesterday price එක මේ today price ඊළඟට gap down වුණාම එක දිගට පහළට යන්න පුළුවන් නැත්නම් gap close එක පැත්තට ටිකක් දුර ගිහිල්ලා පල්ලහැට continue වෙන්න පුළුවන්. එහෙම නැත්නම් gap close and up trending. ඔයක තමයි වෙන්න පුළුවන් සිටුේෂන්ස් තුන බලමු charts. හොඳයි දැන් ඔයගලන්ට screen එකේ පේනවා gap down වල first situation එක. මේ circle එකේ තියෙන සුපුරුදු පරිදිම previous day close එක. එන් කොටුවේ තියෙන අද open එක ඔයගලන්ට පේනවා gap down ඊළඟට open වුණා. open වෙලා trend එක පහළට continue වුණා. එතකොට මේක තමයි මම අර white board එකේ පෙන්වපු first situation එක gap down ඊළඟට එතනදිනුත් gap down පැත්තටම gap එක පැත්තටම trend එක continue වෙන situation එක. මේක තමයි situation number 1. ඊළඟට බලමු gap down වෙලා ඊළඟ gap close පැත්තට ඇවිල්ලා ආපහු down trending වෙන chart එකක්. American Airlines මේ chart එක බලන්න මේ previous price එක තමයි මේ රවුමේ තියෙන්නේ. ඊළඟට අද open එක තමයි මේ කොටුවේ තියෙන්නේ. ඔයගලන්ට පේනවා open එකේදීම මෙයා gap close පැත්තට තමයි එන්නේ. මේ gap close එක පැත්තට තරමක් දුර ඇවිල්ලා එතන ඉඳලා තමයි gap down පැත්තට නැත්නම් gap එක පැත්තට trend එක continue වෙන්න පටන් ගන්නෙ. මේක තමයි gap down වල වෙන්න පුළුවන් second situation එක. gap close වෙලා ටිකක් දුරට මේ gap close එක මත කියන්නේ මේක මේ හරියින් නවතින්න පුළුවන් නැත්නම් මුළු gap එකම මේ වගේ මෙතනටම close වෙලා එහෙම යන්නත් පුළුවන්. ඒක ඒ trend එකයි ඒ වෙලාවේ තියෙන buying strength එකයි ඒ සියලු දේවල් අනුව. නමුත් overall concept එක මේකයි gap close එක පැත්තට ඇවිල්ලා ඊළඟට gap එක පැත්තට move වෙන එක. අන්තිම එක බලමු. ඒක තමයි gap down වෙලා gap close වෙලා තවදුරටත් up trending වෙන tickers මොනවාද කියලා. මේක තමයි price action වල වෙන්න පුළුවන් 6 වෙනි අවස්ථාව. එහෙම නැත්නම් gap down වුණොත් price එක වෙන්න පුළුවන් 3 වෙනි අවසාන situation එක. මේ circle එකේ පේනවා ඔයගලන්ට price එක yesterday price එක ඊළඟට මේ අද price එක open වෙලා ඊට පස්සේ එක දිගටම මෙයා gap close එකට එනවා. ඊට පස්සේ එතනින් නවතින්නෙත් නැහැ එතනින් පහළට යන්නෙත් නැහැ gap close වෙලත් එතනින් එහාටත් ආමත් price එක දිගටම up trend වෙනවා. ඒ කියන්නේ gap එක පැත්තට නෙවෙයි against continue වෙනවා gap close වුණාට පස්සේ. ඉතින් මේක තමයි gap down වල වෙන්න පුළුවන් තුන්වෙනි situation එක. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ white board එකේ මම explain කරපු situations 6ම gap price එක gap up වුණොත් වෙන්න පුළුවන් කාරණා තුනයි අපි summarize කරනවා නම් gap up වෙලා උඩටම යන්න පුළුවන් continue වෙන්න පුළුවන් නැත්නම් gap up වුණාන් පස්සේ gap close එක පැත්තට pull back වෙලා ආයෙමත් උඩට යන්න පුළුවන් නැත්නම් gap up වෙලා gap close වෙලා දිගටම පහළට එන්න පුළුවන්. මේක තමයි gap up අවස්ථාව. අපි charts බැලුවා. ඊළඟට gap down වෙන්න පුළුවන් අවස්ථා තුනයි. gap down වෙලා down trend එක continue වෙන්න පුළුවන් නැත්නම් gap down වෙලා gap close එක පැත්තට pull back වෙලා down trend වෙන්න පුළුවන් නැත්නම් gap down gap close ඊළඟට එතනිනුත් up trend වෙන්න පුළුවන්. ඔන්න ඔය අවස්ථා 6. ඉතින් ඔයගොල්ලෝ day tradersලා විදියට මේ overall picture එක එහෙම නැත්නම් charts වල price action එක වෙන්න පුළුවන් මේ helicopter view එක දැනන් ඉන්නවනම් ඔයගොල්ලන්ගේ day trading වලට හරියම පහසුයි. ඉතින් ඔයගොල්ලෝ සමේ gap up gap down දැනන් ඉන්න. ඉතින් නමුත් මේ වගේ දැනුම organize කරලා ඔයගොල්ලන්ගේ system එකේ තියාගත්තම මේ ඔයගොල්ලන් clarity wise trading decisions වලදී හරියම පහසුයි trading decisions ගන්න සහ trend එක identify කරන්න සහ වෙන්නේ මොකද්ද කියන එක ගැන ඔයගොල්ලන්ට පොඩි instinct එකක් තියාගන්න පුළුවන් මේ වගේ overall knowledge එකක් charts ගැන price action ගැන තියෙනකොට. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යමක් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා. මේ සම්බන්ධයෙන් මොනවා හරි questions තියෙනවා නම් comment section එකේ දාන්න අපි කතා කරමු. මම තව උදව් කරන්න. මේ වගේ charts බලන්න දැන් ඔයගොල්ලෝ Monday අපව trading පටන් ගත්තම ඔයගොල්ලන්ගේ සිද්ධ වෙන price action ඔයගොල්ලෝ simulated trade කරත් කමක් නැහැ. price action මේ situations හයට ඒ වගේම ඔය කියන විදිහට එනවාද කියලා බලන්න. බලලා ඒව වෙන්නේ කොහොමද ඒව pull back වෙන්නේ කොහොමද ඒ වාදී වශයෙන් සියල්ල ස්ටඩි කරන්න පටන් ගන්න. මේ situations ආය ඔයගොල්ලෝ දන්නවා කියන්නේ overall price action previous day close එකට සාපේක්ෂව අද දවසේ වෙන්නේ මොකද්ද කියන එක ගැන overall knowledge එක ඔයගොල්ලන්ට ලැබුණා කියන එක. ඉතින් අපේ channel එකට YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. like button එක click කරන්න. මොකද YouTube algorithm එකට ඒක channel එකට වාසියක් වෙනවා සහ ඒක අපිට තව ප්‍රචලිත කරන්න පුළුවන්. ඒ හරහා තව මේ ගැන දැනගන්නවා. එතකොට අපිට දැනුම තව ගොඩක් share කරන්න පුළුවන්. Facebook page එකට සම්බන්ධ වෙන්න, group එකට සම්බන්ධ වෙන්න. ඒකෙත් ඔයගොල්ලන්ගේ knowledge එක share කරන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කතා කරමු වැඩි විස්තර ඉදිරි videos වලින්. අදට මේ පමණයි. හමු වුණා තාත්. Šobrīd daudz.